අයිබෝවන් වෙනද වගේම මගේ වයිෆ් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මං අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතා ලේසියෙන්ම පිටියනා ගන්න නැතුව ගොඩක් රසට කොහොමද අලපරාට හදාගන්නේ කියලා. එහෙනම් අපි බලමු හදාගන්න විදිහ. මම මෙතන අරගෙන තියෙනවා තඹගත් අලගෙඩි දෙකක් ග්‍රේට් කරලා. ඒකටම මම දාගන්නවා හීනියට කපාගත්ත රතු ලුණු ගෙඩියක්, ඒ වගේම කපාගත්ත කරපිංචා ටිකක්, තව මම මේකට ලුණු කුඩු, තේ හැඳි කාලක්, කැලිමිරිස් තේ හැඳක්, ඒ වගේම තව මම මේකට කහ කුඩු තේ හැඳි කාලක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට තෙල් මේස හැඳකුත් එකතු කරලා මේ විදිහට හොඳින් අනා ගන්න. අල ටික කෑලි කෑලි නැති වෙන්න අතින් හොඳට මේ විදිහට පොඩි කර ගන්න ඕන. ඊට පස්සේ අපි ඒක පැත්තකින් තියා ගන්නවා. ඊළඟට මම පාම් පිටි අඩු කෝප්ප එකමාරක් දාගෙන ඒකට වතුර ටිකක් එකතු කරලා මේ විදිහට බැට එකක් හදා ගන්නවා. වතුර ටික ටික දාලා ඔයාලා පිටි ටික හොඳින් මේ විදිහට වික්ස් එකකින් දිය කරගන්න ඕන. වික්ස් එකක් නැත්නම් ඔයාලට හැන්දකින් වුණත් හොඳට මේක දිය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පැට එක දිය කරගත්තට පස්සේ අපි හදාගත්ත අලකරි එක මේකට එකතු කරගන්න ඕන. මේ විදිහට අලකරි එක දාලා නැවත හොඳට මේ ටික මික්ස් කරගන්න. මේ ටික මේ විදිහට හොඳට මික්ස් කරාට පස්සේ අපේ අලපරාට බැට එකට හොඳ පාටක් එනවා. ගොඩක් ඝනකම වැඩි වගේ නම් වතුර ටිකක් දාලා ඔයාලට මේක හදාගන්න පුළුවන් ගන්නට දිය කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා ලුණු රස බලන්න. ලුණු රස මදි නම් නැවත ඒකට ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි අන්තිමට පැට එක හදාගන්න ඕනේ. ඊළඟට අපි pan එකට තෙල් ටිකක් රත් වෙන්න තියලා තෙල් ටික රත් වුණාට පස්සේ මම මේ විදිහට අපි හදාගත්ත අලපරාට පැට එක මම අඩු කෝප්පකින් දාගන්නවා. ඊට පස්සේ හොඳට මේ පැත්ත තැම්බෙන්න දෙන්න, නැත්නම් ඇලෙනවා. එහෙම වුණොත් ඔයාලට මේක ගලව ගන්න බැරි වෙනවා. ඇලෙන ගතියට කැඩෙන්න පුළුවන්. හොඳට තැම්බුණාට පස්සේ තමයි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තත් හොඳට තැම්බෙන්න දෙන්න. තැම්බුණාට පස්සේ නැවත මම මෙහෙම දෙපාරක් විතර දෙපැත්තම හොඳට පුච්ච ගන්නවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඔයාලට අලපරාට ටික හදා ගන්න තියෙන්නේ. හරිම ලේසි. මේ තියෙන්නේ මම හදාගත්ත අලපරාට ටික. ඉතින් මම මේ අලපරාට කන්න රස පොල් චට්නියකුත් හදාගත්තා. ඔයාලට පුළුවන් මේ විදිහට රසයට අලපරාට හදාගන්න. ඔයාලත් රස බලලා මට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ රෙසිපි වලට කැමති නම් මට ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න වගේම. ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.